තෙරුවන් සරණයි යෝග අච්චරය කියල කියන්නේ එක්තරා විදිික යුද්ධයකට බැහලා ඉන්න සෙබ්බල එක් වගේ කෙනෙක්. සාමාන්‍ය ලෝක පවතින යුද්ධෙකට මුහුණ දෙන සෙබ්බල පරිසක් ගත්තාත් ඒ හැමෝගෙම මානසිකත්ව එක සමාන නෑ පවරෘෂය එකසමාන නෑ දහිරය එකසමාන නෑ ඒ අය යුදවදින හැඟීම ඒ අයගේ අරමුණ එකසමාන නෑ අන්න ඒ වගේ තමයි යෝගාවච්චර භූමිය යුදවදින යෝගාවච්චරයා කියන තත්වෙට ආපුස් සෙබලුන්ගෙත් ඒ හැමෝග මන් මානසිකත්ව එකසමාන නෑ පෞරුෂය එකසමාන නෑ එය අගේ දහිරය එක සමාන නෑ ඒ අයගේ හැංගේීම් එකසමාන නෑ ඒ අය යුදවදින අරමුණත් එකසමාන නෑ ඒ කිය කියන්නේ මේ යෝගාචර භූමයට එන හැමෝගේම අරමුණු එක සමාන නෑ. ලෝකෙ සාමාන්‍යයෙන් යුද්ධේක සිටින සෙබලු අතරින් සැබෑම සෙබලෙක් හැටියට ගන්නේ යම් කිසි නිදහසක් බලාගෙන යුද්ව වදින සෙබලෙක්. ඒ සෙබ්බලාගේ අරමුණම ශ්‍රේෂ්ටයි. ශ්‍රේෂ්ඨ නිසා ඔහුට තියෙන්නේ අනිත් අයට තියෙන මානෙසිකත්වය නෙමෙයි. ඔහුගේ දහිරිය ඕගේ පෞරුෂය අනෙත් අයිග වගේ නෙමේ වෙනස්. අන්න ඒවගේ තමයි මේ යෝගාාවච්චර භූමියට පැමිණි යෝගාාවච්චරය අන්ගෙනුත්. අවංකවම හදවතට එකඟවම සසරින් නිදහස්සෙන්න්න කැමති යෝගයාගේ මනස වැඩ කරන්නේ වෙනක් සිදිහකට. ඔබ හිතන්න එපා හැම කෙනාම මේ ධර්මයට එන නිවන්දකින්න තමයි කියලා ඒක ඇත්තකතාවනෙමේ අපිට නිවන්දකින්න ඕනිුනාට අපේ හිතට ඇත්තරම නිවන්දකින්න අවශ්‍ය නෑ. ඒ නිසා අපි, ගොඩාක් වෙලාවට නිවනට අදාළ නොවන වැඩත් කරනවා. ඉතින් මේ අවංකවම හදවතින්ම සත්සරෙන් නිදහසෙන්න කැමති කෙනාගේ මනස වෙනස්. ඒ නිසාමයාගේ දහිරයේ පෞරුෂ්‍යය අනිත් අයට වඩා වෙනස්. ඇයි එහෙම කියන්නේ. අර සාමාන්‍ය ලෝක පවතින යුද්ධයකදී අවංක හැගීමෙන් නිදහසක් බලාගෙන ශ්‍රේෂ්ට අරමුණකින් යුද වදින සෙබ්බලා එයා දන්නවා මේ යුද්ධේ කවදා දිනන්න වෙයිද කියනයා දන්නේනෑ. ඉතිං එයා දන්නව යුද්ධෙට යන ඕනම වෙලාවක එයාට තුවාලවෙන්න පුළුවන්. පරාද වෙලා පහුබහින්න පුුවන්. එහෙම උනත් එයාගේ අරමුණ ශ්‍රෂ්ට නිසා කොයිතරම් පරාධ වනත් එයා නැවත නැවත පසුබැහැලා, බංකර්ගත වෙලා, නැවත සන්නත්්ද වෙලා. වත මන්ට වනු තුයාවලට වෙෙදකම් කරගෙන ඒවා සනීප කරගෙන ඔහු නැවතත් ශක්තිමත් වෙලා නැවතත් යුද්දධීමට යනවා. හැබැයි ඔහු දන්න ඔහුගේ උපරේමේෙන් ඔහු යුදවැදනත් සමහරවිට පරාධ වෙන්නත් පුළුවන් හැබැයි හු අතාරන්නේ නෑ. මේකල් ලේසි වැඩක් නෙමේ. ඒ වගේ තමයි යෝගාවච්චර භූමියයට පැමිණුණු කෙනාටත් තියෙන්නේ. අවංකෝම සසරින් නිදහස්සෙන හැඟීම තියන ෝගාවච්චරයාට තියන්නේෙත් අන්න ඒ වගේ ශ්‍රෂ් පෞරෂාත්මක දහිරිය සම්පන්න පිරිසිුදු හැඟීමක්. එයත් දන්නවා සදාතනිකවම පරදින සටනකටයි මං මේ අන්න කියලා. යෝගාවච්චර එක දන්නවා. ඇයි මේ සදාතනිකවම පරදිනව ගියන්. හේතුව මේ හැඟීම හරියටම තේරුම් ගත්තු නිවන පිණිස වැඩකරන ක්‍රියාවලිය හරියටම තේරුම් ගත්තු කෙනා දන්නවා. ඉදිරියට යන්න යන්න ඕනම තැනකදි එඒ ඕනෑම ක්ලේෂයකට ගුදුරු වෙන්න තිෙනීට කඩ වැඩි කියලා. ඉතින් ක්ලේෂයකට ගොදුරුවෙනවා කියන්නේ අපි පරදිනවා කියනෙ එක. එතකොට මේ යෝගාච්චරයා මොකද කරන්නේ. අරසාමාන්‍ය යුද්ධෙකට මූුණදුන්නු සෙබල වගේම එයත් පහු බහිනවා. එ අත් පහු බැහලා එත් නැවත සන්නද්ද වෙන. එයාට වුුණු ඩැමේජ්ජලටයා පිළියම් කරගන්නවා එයාගේ අතිං වුණු වැරදයා යටවුුණු කලේසියට අදාළ පිළියම් යොදාගෙන ඒයා නැවත සන්නද වෙලා එයා ඒ එත් යුදධ පිටියට යනවා. හැබැයි ඒ අත් දන්නවා නැවතත් මම් පරදින්න ඉඩකඩතියෙනවා නමුත් එයා අත්තහරින්නි නෑ. ඔහු නැවත නැවත සන්නදවි වී යුද්ධයට යනවා තිං හැම්මදාමත්වවෙන්නේ ඕෝකමයි. ඉතිං මේ තත්වය දැන දැන රදි බව දැන දැන අතනෑර යුදවදින්න තරම් පෞුරුෂයක් කෙන්නේ කලා තුරකින් කෙනෙකුට විතරයි. අපේ ගොඩාක් සෙබලු සාමාන්‍ය ජීවිතයක වුණත් මේ යෝගා අච්චර භූමයට පැමණි සෙබලුන් උනත් මේ නැවත නැවත පරදින සිදුවීම නිසා ඒ අය මේ කත්ත හරිනවා. ඇයි ඒයට ඉවසීමනෑ ඒයට හදිස්සී ඒ අයට මේ ැවත නැවත වැටිවැට නැගි ැගට යන මේ යුද්ධයට ගොල්ලො කැමතින. ඒනිසා යෝගාවචර භූමියයට එන සියයෙන් අනු නම දෙනෙක් විතර. සේයට අනු නමයක් ඉතර මේ යුද්ධ අත්ත හරිනවා. මේ සටනාත හැරලයිගොල්ලො හිතනවා සාමාන්‍ය ලෝකෙ ජීවත් එන එක හොඳයි කියලා. ඒ නිසායි කියන්නේ මේ පෞරුෂයන්නේ කලාතුරකින් කෙනෙකුට විතරයි. බෞතරය අතර මැගදීමේ සටනාත හැරලා යනවා. ඒත්. ඒත් හැමදාම පැරදිුණත් පැරදි පැරදි නමුත් අතනෑර යුද්ධටයන කෙනාන්ට විතරමයි දවසක දිනන්න පුළුව වෙන්නේ. අන්න එදාට ඒ වගේ අතනෑර පැරදි පැරදි වනත් එයා මේ යුද්ධටයන මේ සෙබලට දවසක් කෙනවා එයාට අවසන් සටනකට මුහුණ දෙන්න සිදුවෙන ඒ දවසට ඒයාට මුහුණ දෙන්න සිදුවෙන මේ සටන ඔබ හිතන තරම් ලේසි පහසයක් නම් නෙමයි සාමාන්‍ය ුද්දේකදී වුණත් මේ අවසාන සටනකට මුහුණ දෙන මේ වගේ දහිරිය සම්පන්න ශ්‍රේෂ්ඨ, සෙබලෙකුට සිද්ධවෙනවා. තමන්ගේ සහෝදර සෙබලුන් උන්නු ලේපිට මියදිලා වැටිලා ඉන්නවා දැකදකත්. ඒ ගැන ඒ දැකදැක මනස කඩාාවට්ට ගානෙ නැතුව පහු බහිනෙ නැතුව සංවේගයෙන් හිත උත්සාහවත් කරගෙන. උපන් සංවේගේයම පාවිශ්චයට අරගෙන. ඒයාගේ මනස කසකවාගෙන මේ ශ්‍රේෂ්ඨ සෙබලට සිද්ධ වෙනවා අම්මුතු දහිරයකින් යුද්ධයට මූුණ දෙන්න. ඒ තමන්ගේ සහෝදර සෙබලුන්ගේ වියසෙනය දකිනකොට ඒ දැක දැක උපදින සංවේගය නිසා මේ සෙබලාගේ මනස අම්මුතු දහිරයකින් පණ පෙවෙන්න ගන්නවා ඒඒ කලින් හටගාතු දහිරයන් නෙමේ. ඒ කලින් තිබුණාවගේ ඇතිවෙන පණපෙවීමක් නෙමි. ඉතිං අන්න ඒ මුහොතෙදී මේ සෙබලා තමන්ගේ සහුරද සෙබලුන්ගේ ල්ලේ මතින් නැගිට ඉන්නේ ඒකාන්ත වශයෙන්ම මැරුුණත්. තමන්ගේ සහුරුද සෙබලුන් සේමයාටත් මැරෙන්න්න සිදුවනත් නොනවැතීම යුද වදිනවා යන සිතුවිල්ලින් හැඟීමෙන්. එති යෝගාවචර භූමිය ඉන්න සෙබලුන්ගේ හිතෙත් මෙන්න මෙහෙම සටනකට මූුණ දෙන්න සිද්ධ වෙන. ගොල්ලන්ට සිද්ුවෙනවා හැමදාම පැරදි පැරදි නමුත් අවසාන සටනකට යම් දවසක මූුණ දෙන්න. ඒ වෙනකොට එයාට තේර නොයාට පේන ගන්නවා තමන් සමඟකට යුද්ධ වැදදුනියෝගා වචරය විශසාරපිසක් ඒ වෙනකොට බැටිලා කියලා. අතහැරලාගිහෙන් කියලා. ඔහුටත් ඒ දේවල් දකිද්දි. තමන්ගේ මනසත් අතීතයේ පැරැදුණු තැන් සිහිවෙද්දි. එයාගේ මනසත් අම්මුතු සංවේගජනක හැඟීමකින් දහිරයකින් පන පෙවෙ ගන්නා. න්න එතෙන්දී එයාග සිතේ තමන්ගේ කය ගැන ජීවිතය ගැන ආසාවත් හැරෙන කාය ජීවිත නිරපේක්ෂක මනසක් එයාගේ මනසේ උපදින්න වෙන්න මෙතැනදී යෝග අච්චරයාගේ මනසේ කාය ජීවිත දෙක කෙරෙහි තියෙන ආසාාව අතහැරුණු තැන තමයි එයාට යම් කිසි පිම්මක් පණන්න පුළුවව වෙන්න ඔහු තමන්ගේ කයගැනත් ජීවිතය ගැනත් තියෙන ආශාවත්හරෙන එතකොට තම්මයි යම්කි සික්ලේයක් අපිට ස්තීරවසේනුව ප්‍රහාණය කරන්න හැකියාවෝ ලැබෙන්න්නේ ඉතිං ජීවිත ආසාවත්හැරෙන තැන ඔහුගේ හිත මේ අන්තිම සටන වෙනුවෙන් පණපෙවෙනවා. ඒ සටනෙදී මේ යෝගාවචර සෙබලා හිතනවා මිය ගියත්. ඕහුගේ හුස්මටික නැතිවුනත් මැරෙනවනක් මැරුණාවේ ජීවත්තෙනව ජීවත් වනාව කියලා ඔහු මේ යෝගාවචර භූමී ඉදිරිියටම යුද්වැදගෙනයනවා. ඔහු වීරේක් විදිහයට තමයි ිය යන්න මිය ගියත්. ඔහු මිය ගියත් ඇත්තරම දින ලයිවරයි. ඔහුට මේ සටන දිනන්න බැරිුනත් ඔහුගේ මන සිං හ ඇත්තරම දින ලැවරයි. ඒ නිසා මතකතියාගන්න මේ වගේ වීරයෝ බිහිවෙන්නේ හතුරෝ ඉන්නවනං විතරයි. හාතුරෝ නැති තැනක වීරයෙක් කිසි කලෙකවත් බිහිවෙන්නේ එනහැ. ඒ වගේ තමයි යෝගාවච්චර භොහමියත් ශ්‍රේෂ්ඨ යෝගාවච්චරයෝ බිහිවෙන්නේ. කෙලෙස් තියන තරමටයි කෙලෙස් සතුරන් ඇති තරමට කෙලෙස් සතුරු එන තරමට එයාගේ වීරත්වය ඉස්මතු වෙනවා එයාගේ වීරත්වය ප්‍රකට වෙනවා ඒ නිසා මතක තියාගන්න ඔබ කෙලෙස්සලට වෛර කරාට කෙලෙස් නිසා තමයි ඔබ නිවනට ගිය පුද්ගලයෙක් බවට පත්වවෙෙන්නේ ඔබ සැබෑ වීරයෙක් බවඩ පත්වවෙන්නේ ඔබේ ගුණේ ඉස්මතුවෙන්නේ කෙලෙස් නිසා ඒ නිසා සතුර නිසා තමයි වීර චරිත බිහිවෙන්නේ කියන්නේෙ කාම්මද කරන්න එපා ඉතින් දැන් දැන් ඔබ තතීරණය කරන්න. ඔබ කෙලෙස් සතුරන්ට බයේ පැනලයන සැඟවෙන දුර්වල සෙබලෙක් වෙනවාද කාය ජීවිත දෙක කෙරෙහි තියෙන ආශාවත්ත හැරලා. මරණය වැළඳගන්න සිදු වනාා වනත්. අත නෑර මේ කෙලෙස් යුද්ධයට බැහල යුදවදින වීර සෙබලෙක් වෙනවාද කියන එක ඔබ දැන් තීරණය කරන්න. තෙරුවන් සරණයි.